සුබ දවසක් යාලෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ පරිසරය සුන්දරයි YouTube channel එක සමග. අද මම කතා කරන්න යන්නේ හික්කඩුවේ කොරල්පර ගැනයි. එහෙනම් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපි බලමු මේ කොරල්පර කියන්නේ මොනවද කියලා. කොරල්පර යනු නොගැමුරු නිවර්තන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍යන් නොමැති සමුද්‍ර ජලෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයක් වේ. හරි, දැන් අපි දන්නවා මේ කොරල්පර කියන්නේ මොනවද කියලා. හරි, දැන් අපි කතා කරමු හික්කඩුවේ වෙල්ල තීරය ජාතික උද්‍යානයක් උනේ කොහොමද කියලා. 2002 වර්ෂයේදී හික්කඩුව ශ්‍රී ලංකාවේ 16 වෙනි ජාතික උද්‍යානය බවට පත් කළේ අක්කර 254ක භූමි ප්‍රදේශයක් මීට එක් කරමින්ය. වෙරළේ කිලෝමීටර 1.5ක්ද අද උද්‍යානයට අයත්ව පවතී. ලංකාවේ පූර්ණ සමුද්‍රීය උද්‍යානයක් වන්නේ හික්කඩුවය. අපි දැන් කතා කරමු හික්කඩුව නොගැඹුරු මුහුදු තීරයේ වාසය කරන මත්ස්‍යයින් සහ කොරල්පර ගැන. හික්කඩුවේ නොගැඹුරු මුහුදු තීරයේ මුහුදු තෘණ ඇල්ගී වර්ග මෙහි දක්නට ලැබෙන අතර හික්කඩුවේදී හමුවන ගැටිපර ආකාරයේ කොරල්පර ගණ 31කට අයත් කොරල් විශේෂ 60ක් වාර්තා වී තිබෙනවා. ගෝණ අං, මුව අං, ගෝවා හැඩති, මොළ හැඩති, මේඝ ආකාර, තාරකා ආකාර යනාදී වශයෙන් මෙහි කොරල් ආකාර රැසක් පවතී. කොරල්පර ආශ්‍රිතව දක්නට ලැබෙන ප්‍රධානම සත්ව කාණ්ඩය පර ආශ්‍රිතව සිටින මසුන්ය. කුල 48කට අයත් මත්ස්‍ය විශේෂ 113ක් පමණ මෙහි වෙසෙයි. කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන්, බෙල්ලන්, මුහුදු පණුවන් වැනි සතුන් මෙහි සුලභය. කොළඹ කැස්බෑවා, පොතු කැස්බෑවා යන අයද හික්කඩුවේදී හමුවේ. හරියාලුවනේ, ඔයාලට හික්කඩුවේ මුහුදේ ඉන්න ජීවීන් ගැන පොඩි හරි අවබෝධයක් එන්නතයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයාලා පරිසරයේ සුන්දරයි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මෙවැනි තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වෙමු. ස්තුතියි.